ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ප්‍රධානම තුරුම්බුව තමයි වනිදු හසරංග. වනිදු පසුගිය අවුරුදු කිහිපයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයේ පිටිපස්සේ තුන්ගිරියව ක්‍රීඩකයෙක් විදිහට හිටපු අවස්ථාව ගන්න ක්‍රිකට් වලට ආදරය කරන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු මහේල ජයවර්ධන වනිදු කියන සාධකය ගැන පසුගිය දවසක කතා කරලා තිබුණා. මෙතෙන්දී මහේල වනිදු හඳුන්වලා තිබුණේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්බුව බවට වනිදු පත් වෙයි කියලා. අන්තිම මාස 12 බලද්දී ආපේ ක්‍රිකට් වලට ලොකු දෙයක් දීලා තියෙනවා. ඇත්තටම පන්දියවන්නෙක් විදියට විතරක් නෙමෙයි ප්‍රතිකරුවෙක් විදියටත් වනිදු අපිට ලොකු සේවයක් කරලා තියෙනවා. එතෙන්දී අපේ කණ්ඩායම ගොඩක් අමාරුවේ වැටෙන අවස්ථාවල එයා කණ්ඩායම ගොඩ දාලා දීපු විදිය අපි හොඳටම දැක්කා. මම හිතන්නේ එයා දැන් පරිණත ක්‍රීඩකයෙක්. වැදගත්ම දේ තමයි එයා නායකයෙක්වත් උපනායකයෙක්වත් නෙවෙයි. හැබැයි එයා වැඩවලින් පන්දියවන්නන්ගේ නායකයා බවට පත් වෙලා ඒක තරුණ ක්‍රීඩකයෙක් විදියට ලබා ගන්න පුළුවන් හොඳ ජයග්‍රහණයක්. මහේල ක්‍රිකට් අවසන් කරද්දී වනිදු පළොම් පෙළ පටන් ගත්තා කියලා තමයි මහේල කියන්නේ. වනිදුගේ අයියා තමයි අපිත් එක්ක ක්‍රිකට් ගැහුවේ. චතුරංග අපි එක්ක සෙල්ලම් කරද්දී වනිදු පාසල් ක්‍රීඩකයෙක්. ඊට පස්සේ අපි පළොම් පෙළ නතර කරද්දී තමයි වනිදු පළොම් පෙළ පටන් ගත්තේ. අපි දැනගෙන හිටියා මෙයාට පන්දියවන්න පන්දුවට පහර දෙන්න පුළුවන් කියලා. හැබැයි මේ තරම් උපදෙමු හැකියාවක් අපි ඒ කාලෙ දැක්කේ නැහැ. අකණ්ඩව දක්ෂතා පෙන්වීම තමයි එයා ගැන අපිට මේ තරම් කතා කරන්න හේතුව වෙන්නේ. ඒ නිසාම තමයි එයාට ගොඩක් අඩු වයසෙන් මේ අවස්ථාව ලැබෙන්නේ. මහේල තම අපූර්ව කතාවක් මෙතෙන්දී කියනවා. ඒ තමයි මාලි වනිදු දෙන්න එක වගේ ගති තියෙන ක්‍රීඩකයෝ දෙන්නෙක් කියලා. දෙන්නම එකම ප්‍රදේශයකින් තමයි ක්‍රිකට් වලට එන්නේ. දෙන්නගෙම කොණ්ඩා මෝස්තර ටැටූ ගහන ඒවා හැම එක වගේ තමයි. අනිත් එක තමයි දෙන්නම පිටිය ඇතුලේ දැඩි සටන්කාමී චරිත. මම ඒකට තමයි ගොඩක්ම ආදරේ. ඔය විදිහට වනිදු මාලිට සම කරන මහේල කියන්නේ තව දිගු ගමනක් යන්න වනිදුට පුළුවන් කියලා. තාමත් වනිදුට අවුරුදු 25යි. ඉතින් මම හිතන්නේ එයාට යන්න පුළුවන් දුර ආපු දුරට වඩා ගොඩක් දුරයි. ඔය විදිහට තමයි විශිෂ්ටෙක් ගැන තවත් විශිෂ්ටෙක් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔබට සුබ දවසක්.